නේ මම පුතේ වැඩන්න එපා කියනවා නෙමෙයි මේව වැඩනකොට ඒවා ඉබේ වැඩිලා දැන් මම පැහැදිලි කරා ඔව් මම නෙමෙයි කිව්වේ බුදුරණන් වහන්සේ ඒක මම කියන්න එපා ඒ දැන් මම කිව්වනේ මෛත්‍රී වැඩනවා වැඩිනේ ඉතින් මේව පුතේ දන් දෙන්න පුරුදු වෙනකොට සිල් රැකෙනකොට ඔබතුමා මෛත්‍රී වැඩින්නේ නැද්ද ඉතින් ඒ බුදුරණන් වහන්සේ ඒ උපස්තන සීලයේ ධර්මයේ කියලා තියෙනවා ඔව් ඔය ධර්මයේ කියද්දිම මහානාම ශාස්ත්‍රය සෝවන් වෙනවා තේන්න ඒ මහානාම ශාක්‍ය කල්ප ගාන පියමතුරා බුදුරන් වහන්සේ කාලේ ඉඳන් ප්‍රාර්ථනා කරගෙන ආපු කෙනෙක් මේ ශාසනේ සම්මා සම්බුද්ධ ශාසනේ ප්‍රණීත දන් දෙන්නන් අතර අග්‍රස්ථානයට පත් වෙනවා කියලා. එහෙනම් ප්‍රාර්ථනාවක් ඇති කරන් ඇවිල්ලා ශාක්‍ය කුලෙම ඉපදුනේ. ඉතින් ඒ කරලා එයා තමයි ප්‍රණීතම දන් දෙන්නන් අතරින් අග්‍රස්ථානයට පත් වෙච්ච කෙනා මේ ශාසනේ. එයාට වඩා ඊනෙන් දන් දෙන කෙනෙක් නෑ පුතේ. එයාට වඩා ඊනෙන් දන් කවුරුත් දීලා නෑ. බුදුරන් වහන්සේට ආරාධනා කරන දාන දෙන්න. තුන් එක මාස තුනක් වැඩ ඉඳලා දාණය ගන්න කියලා. ගමන් නැහැ පුතේ. ඔය දෙන්න හරි මාත්‍යාට ලැබුණ හරි. හරි දෙන්න පුතේ දෙන්න. මේ තුන් මාසයක් මේ දෙන්න හරි දෙන්න. දෙන්න තමයි පුතේ. දෙන්න. තුන් මාසයක් ආරාධනා කරන දාණය පිළිගන්න කියලා. 500ක් ස්වාමීන් වහන්සේලාත් එක්ක. බුදුරණන්ට පිළිගන්නවා. තුන් මාසෙ වුණාට පස්සේ තව තුන් මාසයක් ආරාධනා කරනවා. ඒකත් පිළිගන්නවා. තව තුන් මාසයක් ආරාධන මාස නමයක් ආරාධනේ පිළිගත්තා. මොකද බුදුරජාණන් වහන්සේ දකිනවා මෙයා සාරාසංග කල්ප ලක්ෂ ඈතක ඉඳන් පියුමතුරා බුදුරජාණන් වහන්සේ කාලේ ඉඳන් මේ ශාසනය ප්‍රණීත දන් දෙන්නන්ට අග්‍රස්ථානයට පත් වෙන කෙනා හැටියට ප්‍රාර්ථනා ඇති කරන් ආවා කියලා. ඒතර මේ ප්‍රාර්ථනාත් එක්ක එයා තුළ වැඩුණා වූ ධර්මතාවයන් අතීතෙදිත් එක්ක මේ බණ කියනකොට මෙයා සෝවන් වෙනවා. නමුත් සෝවන් වුණාට එයා තුළ කාමරාග පිටික තුනම තියෙනවා. එයා පවුල් වෙලා දරුවෝ හදාගෙන ඒ සියල්ලම කරලා තියෙනවා. ඒ සියල්ලම එයා තුළ සකස් වෙනවා. එනිසා අපි මේ ඔබලාට තියෙන සරල ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නමුත් එක එක දෘෂ්ටීන් වලට බැඳුණොත් අපි වැඩේ මේ එහෙම යවා ගන්නවා. බුදුරජාණන් වහන්සේ කියපු මේ තේරුම් ගන්න. මේවා වඩන්න වඩනකොට අරව වැඩේ. දන් දීමේ නෙවෙයි පුතේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය භාවය අතහැරීම සිද්ධ කරගන්න. කොච්චරෝක භාවනාවකින් වැඩුවොත් වෙන්නේ මේ ඇහැ අනිත්‍ය 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 කිව්වොත් කොච්චරක් වෙන්නේ නැහැ පුතේ. තේන්න. මගේ ළඟ තියෙන පර්ස් එකේ තියෙන රුපියල් 100 වියදම් කරන්න ලෝභකම තියෙන ඇහැ පොච්චර අනිත්‍ය අනිත්‍ය කිව්වොත් වැඩේ නෑ. මේක වියදම් කරලා මෙතෙන්ට යන්න ඕනේ. ඒකයි දානෙ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒක අර්ථවත් ආකාරයෙන් බුදුරජාණන් දේ ඒක තේරුම් ගන්න ඕනේ අර්ථවත් ආකාරයෙන්. නේද? මෙතනින් අපි පුරුදු කරගන්න ඕනේ ඊට පස්සේ තමයි මෙතෙන්ට අවබෝධය එන්නේ. ඒක කරන්න තව කල් තියෙනවා. අපිට ආත්ම හතක් තියෙනවා නේද? මෙතෙන් දැනගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එතනින් අපි මේ ජීවිතේදී අපි දක්ෂ වුණේ නැත්තම් දරුවෝ නැවත මන්නම් හිතන්නේ කාලයක් එනවා කියලා. ඒක හිතන්න බෑ. ධර්මය අනුව. ඒ නිසා මේ ජීවිතේ තමයි අපිට ලැබිලා තියෙන අවසාන ජීවිතේ මේ ලෝකේ යන ස්වභාවය දැක්කම. ඒ නිසා හැම දෙයක්ම පෙරුවන් කෙරේ ශ්‍රද්ධාව සකස් වෙන විදිහට සීලය රැකෙන විදිහට පංච උපාදානස්කන්ධය අනිත්‍ය භාවයේ රැකෙන විදිහට හැම දෙයක්ම හිතන්න දක්ෂ වෙන්න. කොයි දේත් අනිත්‍යයි කියන එක අපි කොච්චර නම් මගේ කරගෙන ජීවත් වුණා අපේ අම්මා තාත්තා හිටිය අය වගේ මේවා නිරතුරුවම හිතන්න. අවසරෙ ඉඳන් ගන්න ගියාට පස්සේ විවේකී වෙ ඉන්න වෙලාවට පස්සේ ඒවා හිතන්න. ඒ දේව තමයි කමඨං කියන්නේ. නේද? වෙන දෙයක් නෙමෙයි. මේ ඇට දිහා බලලා ඇත්ත අනිත්‍ය භාවය දකින්න. අපිට තේරෙනවානේ මේ ඇහැ අනිත්‍යයි කියලා නේ. මේ තරුණ කාලේ තිබ්බ ඇහැ නෙමෙයි දැන් තියෙන්නේ. තව අවුරුදු 10ක් ගියාට පස්සේ මේක තව වෙනස් වෙනවා. නේද? එතකොට මේ ඇහෙන් අපි අතීතයේ යම් රූපයක් දැක්කනම් ඒ රූපේ නිත්‍ය කියලා නිත්‍යද? අනිත්‍යයි. නේද? ඒ දැක්ක රූපේ වගේ තියෙනවද? නැහැ. නේද? එතකොට මේ ඒ රූපේ තුලින් අපි යම් හඳුනාගෙන ඒක सिद्ध කරා නම් මෙයා මෙහෙම කෙනෙක්, මෙයා මේ විදිය කෙනෙක් කියලා ඒක නිත්‍යද? එයා කොච්චර නම් වෙනස් වුණාද නේද? අපි හොඳයි කියලා හිතපු කෙනා තව ටිකකින් නරක වෙනවා. නේද? එතකොට ඒ තුලින් යම් චේතනාවක් සකස් වුණා නම් අපි කෙනෙක් තුල යම් අහිතක් හිතලා, හොඳක් හිතලා, කුසලයක් හෝ අකුසලයක් सिद्ध කරගත්ත නම් ඒක නිත්‍යද? නැහැ. එයා හොඳයි කියලා හිතපු වෙලාවේ කුසල් අරමුණු මේ කුසලයක් රැස් වුණා. දැන් එයා අනිත් නරකයි කියලා හිතනකොට අපේ තුල දේශයක් සකස් වෙනකොට අකුසලයක් සිද්ධ වෙන්නේ නේ. ඒ නිසා අවසානයේදී සකස් වූ විඥානය කියන දේ විඥානය කියන්නේ හඳුනා ගැනීම අවසාන කරත් කර්ම ශක්තිය. ඉතින් ඒක වෙනස් භාවයකටපත් වෙනවා. ඒවා නිත්‍ය භාවයකටපත් වෙන්නේ නැහැ. ඉතින් ඕක වඩන්නේ ගොඩාක් වෙහෙත ගන්න ඕනේ. නිකන් ඉඳගෙන ඉන්න ගම මේ ඇහැ ගැන හිතන්න. ඇහි අනිත්‍ය භාවය දකින්න. කනේ අනිත්‍ය භාවය දකින්න. නාසයේ දිවේ මනසේ පැදෙන්නා වූ සිතිවිලි වල අනිත්‍ය භාවය දකින්න. මේ කයේ අනිත්‍ය භාවය දකින්න. ඉතින් දැන් ඔච්චරයි උත්තර තියෙන්නේ. වෙන දෙයක් නැහැ.
ඉතින් ඒලේ අනිත්‍ය භාවය දකිමින් අර කාරණා වඩන ගොඩාක් මේ මේ වෙහෙතෙන්න ඕනේ තමන්ගේ ජීවිතයේ ඇහැ අනිත්‍ය භාවය දකිනවා වගේම තමන්ගේ ඉස්සරහා ඉන්න කෙනාගේ ඇහැ අනිත්‍ය භාවය දකින්න නේද ඉතින් ඒ වගේ අනිත්‍යයටත් ගලපල බලන්න එතකොට බලද්දි ඒ ඒ තුලින්ම තමන් තුල පංච උපාදානස්කන්ධය අනිත්‍ය භාවය තමයි වැඩි වෙන්නේ මොකද ඇහැ තුලින් ඇහැ නිසා තමයි රූපේ නිසා තමයි පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ පස්සේ වේදනාව කොහොමද සකස් වෙන්නේ දැනුම තේරුම ඔය බෞද්ධ භාවයෙන් ඔක්කොම අතහැරෙන්න. අපි මේ නිවන් මාර්ගය යනවා කියලා අපි පුරව ගන්නවා නම් පොත් කියෝ කියෝ දැනුම හොය හොය දේශන වලට ගිහින් ගිහින් මේක තව තව දැනුමේ පුරව ගන්නවා නම් පුතේ අපිට අතහැරෙන්නේ නැහැ. මේ පුරව ගන්න මමත්වේ වැඩි වෙන්නේ. මේක අතහැරෙන්න ඕනේ. මේ සියල්ලම අතහැරලා 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 කවදාකවත් මා තුළ මම නැහැ කියන තැනට යට අතහැරෙන්න ඕනේ. මේ ඇහැ මගේ නෙමෙයි කියන තැනට යට අතහැරෙන්න ඕනේ. මේ කනනාසේ මේ දිය මේ මනස මේකයි මගේ නෙමෙයි කියලා අතහැරන තැනදී එයාට අල්ලා ගන්න දෙයක් මෙතන නැහැ. ඒතකොට මේක පුරවගත්තොත් අපිට පුළුවන්ද? තව කොච්චර දේවල් තියෙනවා. මේ බුදුරණාහත මේ 6කට සීමා කරලා තියෙනවා. මේ 6 6 අතහැරගත්ත නම් හරි. නමුත් අපි කරන්නේ ඒක නෙමෙයි මේ 6 තමතරව තව 100 200 මේකට පුරව ගන්න. පුරවගෙන ඉතින් අපි කියන අපි භාවනා කරනවා භාවනා කරනවා. ඉතින් මේක බර වැඩි වෙලා තියෙනවා. මේක සැහැල්ලු කරගන්න හැම පැත්තෙම. තේරෙන්නද? හැම පැත්තෙම සැහැල්ලු කරගන්න මේකට පුරව ගන්න දෙයක් නැහැ මෙතන සියල්ලම අනිත්‍ය දෙයක් තියෙනවා මේක අමුතුවෙන් දාගන්න මගේ ඇහැ කියලා මේක ලස්සනයි මේක කියලා එක එක දේවල් දෘෂ්ටින්නේ පුරව ගන්න වැඩක් නැහැ මොකද මේක අනිත්‍ය මේක පුරව ගන්න දේ ඔක්කොම අපරාධයක් කියලා මේ දැනුම කොච්චර පුරව ගත්තත් වැඩක් නැහැ දැනුම භෞතික භාවය අවශ්‍යයි නමුත් ඒ අවශ්‍ය දේ අරන් අපි අතහැරලා දානවා ඒක පුරව ගන්න හොඳ නැහැ තේරෙනවද ඒක පුරව ගත්තට අපේ මනසේ තියෙන ඇති මේ ඇති වුණා වූ හැම සිතවිල්ලක් මේ අනිත්‍යයි කියලා දකින්න ඕන වර්තමාන අතීත අනාගත හැටියට. දේවකට තව තව පුරව ගන්න කියොත් මොකද්ද වෙන්නේ? ඒ නිසා නිවන් මාර්ගය කියන්නේ අතහැරීම. අතහැරලා අතහැරලා තමාට තමාව අතහැරන මොහොතක් වෙනවා. ඒ මොහොත තමයි අරිහත් භාවය කියන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. තමාට තමා අතහැරන මොහොත. තමාට තමා අතහැරෙන්න නම් තමා බරින් නිදහස් වෙන්න ඕනේ. මමයි කියන පුරව ගන්න මම කියන මමත්තේ සම්පූර්ණයෙන්ම අයින් වෙන්න. ඉතින් ඒ පැත්ත හිතන්න ඕනේ. අර කාරණා ටික ජීවිතෙන් වඩලා බුදුරජාණන් වහන්සේ කිව්ව කාරණා ඒ වැඩනකොට ඒක වැඩි වැඩියෙන් වැඩෙන්න ඕනේ. බාහ මේ සතනාත්මයේ දුක ඔබ දකින්නවා. දකින්න බවේ දුක දකින්නතෝ ඔබට මේකෙන් ගැලෙලා යන්න බෑ. දුක දකින්න කෙනායි මේකෙන් ගැලවිලා යන්නේ. නමුත් අපි දුකයි කියලා දකින්නේ මොකද්ද? අනාත කඳුරක ඉන්න මිනිස්සු දැකලා, ළමා නිවාසයක ඉන්න දරුවෝ දැකලා, පාරේ ඉන්න යාචක මිනිස්සු දැකලා අපි හිතන ලෝකේ දුකයි කියලා. නේද? ඒක නෙමෙයි දුක. ඔය අප්‍රිකාව පැත්තේ අර මේ ඒස් ඇදිලා අර කන්න නැතුව ඉන්න අර මැස්සෝ වයින් ළමයි දැකලා ටීවී එකේ අනේ මේක දුකයි කියන මේක දුක නෙමෙයි මේ සැපයක් මේ මිනිස්සු විඳින්නේ අනාථ කඳුරක ඉඳලා තර මැස්සවහවා හිටියත් මේ මිනිස්සුන්ට කැඳව පුරක් දෙන්නේ මිනිස්සෙක් ඉන්නවා කැඳෝල් පෙත්තක් දෙන්නේ සමාජ සේවා සංවිධානයක් තියෙනවා මැරුණොත් වල්ලල දාන කෙනෙක් හරි ඉන්නවා ඒ මිනිහා නමුත් දුක කියන්නේ දරුව සතර අපායේ සත්‍යයන් විඳින දුක සතර අපායේ සත්‍යයන් විඳින දුකයි අපි දකින්න ඕනේ ඒ දුක මේකෙන් මේ මේ දුක එක්ක බැලුවහම මේ මහා සැපයක් මේ ළමයි මේ දුක විඳින්නේ නමුත් අපි දුකයි කියලා මේක දැකලා තමයි මේ අපි මෙතනින් එතර වෙන්න හදන්නේ. මේක දැකලා කවදාවත් එතර වෙන්න බෑ. සතර අපායේ සත්‍යය විඳිනා වූ දුක දකින්න. ඒ සතර අපායේ සත්‍යය විඳිනා වූ දුක දැක්කොත් තමයි මේ දෙයනේ මම මේ සතර අපායෙන් ගැලවෙන්න ඕනේ කියන දේ ඔබට තකස් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. එහෙම නැතු කොච්චර තිරිසන් සතෙක් කොයි ඉන්නේ ඕන තිරිසන් සතෙක් පෙර ජීවිතේක මිනිස්සෙක්. සීලයක් ආරක්ෂා කරේ නැහැ. ගුණ දහමක් වැඩුවේ නැහැ. දානයක් දුන්නේ නැහැ. නමුත් මැරුණා සකස්ුනේ අකුසල් සිත ද්වේෂ සිත අර සිල්සන් උකට ඔය හැම බල්ලෙක්ම ඔය ඕනම සතෙක් කියන්නේ පෙර ජීවිතේ මිනිස්සේ අන්තරේ ආස්වාදයක් ලැබලා ආදී නෙවෙයි තැන්නේ ඒක පස්සේ නිස්සාරණේ ඕ කියන්නේ එහෙමයි කාමයේ ආස්වාදය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ කියනවා කාමයේ ආස්වාදයක් තියෙනවා මානේ නෑ කියන්නේ හරි සාධාරණයි බුදුරජාණන් වහන්සේ කාමයේ ආස්වාදයක් තියෙනවා හය ආකාරයක ආස්වාදයක් තියෙනවා කාමයේ ඇස නිසා සකස් වෙන්නා වූ චක්කු විඥානය ඇස නිසා සකස් වෙන්නා වූ ආස්වාදය කන නිසා සකස් වෙන්නා වූ සෝත විඥානය කන නිසා සකස් වෙන්නා වූ ආස්වාදය නාසය නිසා සකස් වෙන්නා වූ ගාන විඥානය නාසය නිසා සකස් වෙන්නා වූ ආස්වාදය
දිවනිසා සකස් වෙන්නා වූ දිවහා විඥානය දිවනිසා සකස් වෙන්නා වූ ආස්වාදය මනස නිසා සකස් වෙන්නා වූ මනෝ විඥානය මනස නිසා සකස් වෙන්නා වූ ආස්වාදය කය නිසා සකස් වෙන්නා වූ කාය විඥානය කය නිසා සකස් වෙන්නා වූ ඔය හය ආකාරයේ ආස්වාද මහණෙනි මේ ආස්වාද හය තියෙනවා නැහැ කියන්නේ බුදුරැන් තීන නිසාමයි මේ සත්වය කාමයේ උදසා මේ තරම් ඇලිලා ඉන්නේ තේන්නා ඒ උන්වහන්සේගේ කිහිටි තුන්වහන්සේ ඇලිලා හිටියේ ඒක තියෙනවා මේ නැහැ කියන්නේ නමුත් මහණෙනි මේ ආස්වාදයක් වගේම කාමයේ ආදීනවෙකුත් තියෙනවා මොකක්ද ආදීනවෙ මේ ඔව් මේ කාමයේ ආස්වාදයේ උදසා සත්වයා විදින ආදීනවේ තමයි උදේ ඉඳන් රෑ වෙනකන් රස්සා කරනවා ව්‍යාපාර කරනවා ගොවිතැන්පත් කරනවා මුණතරන් දෙයක්ද මිනිස්සු කරන්නේ පාන්දර නැකිදලා කඩේ යනවා ව්‍යාපාරයට යනවා රස්සාවට යනවා එහෙනම් සමහරු පිටරට ගිහිල්ලා අවුරුදු ගණන් එහෙ දුක් විඳිනවා කාන්තාරවල දුක් විඳිනවා හීතලේ දුක් විඳිනවා අවුමෙ දුක් විඳිනවා ඈ රෑට සිකුරුටියේ රස්සාවට ගිහිල්ලා නිදි මරාගෙන දුක් විඳිනවා කාමයේ ආස්වාදේ කාමයේ ආදීනේ ආස්වාදයේ උදෙස විඳින්නා වූ ආදීනේ මේ ආයතන හය පිනවන්න නේද මේ සියල්ල කරන්නේ ඈ ඊට පස්සේ මිනිස්සු ගහ මරා ගන්නවා දීප ගෙවල් කිනේ තියා ගන්නවා යුද්ධ කරනවා මොකටද මේ කාමයේ ආස්වාදිය උදෙසා නාදී නෙවේ ඈ එතකොට ස්පීතාලයකට ගිහිල්ලා බලන්න ඒ මොනතරම් රෝගීන් ඉන්නවද දිය වැඩියා හැදලා කොලෙස්ටරෝල් හැදලා අතපය කඩාගෙන ඇක්සිඩන්ට් වෙලා මොනවද මේ කාමයේ ආස්වාදිය උදෙසා විඳින්නා වූ ආදී නෙවේ හිර ගෙදරකට ගිහිල්ලා බලන්න අවුරුද්දක් ඉඳන් දඬුවම් විඳිනවා පහක් ඉඳන් දඬුවම් මේ මරණාසන්න දක්වා ඉඳන් දඬුවම් විඳිනවා එල්ලුම් ගස් යන මොකද්ද මේ කාමයේ ආස්වාදිය උදෙසා විඳින්නා වූ ආදී නෙවේ අන්න බුදුරණාහි ලස්සනට පෙන්වලා දෙනවා ආස්වාදයක් තියෙනවා මහණෙනි ඒක ඇත්ත නමුත් මේ ආස්වාදයට යාම නිසා සත්වයා මෙන්න මේ ආදීනෙ පිළිනි මේ ලෝකෙ දිහා බලද්දී යම් මිනිස්සෙක් මේ විඳින්නා වූ දුක කියන්නේ ආස්වාදයේ උදසා විඳින ආදීනෙ මේ හැය පිනවන්නේ මේ හැයත් ඉතිරේ ඇති කරගත්තා වූ චන්දරාගය නිසා මේ සියල්ලටම කරනවා ඒ නිසා දක්ෂයා මේ ආස්වාදයක් දැකලා මේ ආදීනෙයක් දැකලා මේ දෙකේ දුක බව දැකලා එයා කාමයේ නිස්සාරණය හොයාගෙන යනවා. ඒ කියන්නේ මේ සතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරනවා. තේන්නේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරනවා. එතෙන්ට යන්නේ කියලා. ඒ ඔබලා මේ ජීවිතය කියලා විඳින්නේ කාමයේ ආදීන විතරයි. ආස්වාදයේ උදේ සාදීන. වැරද්දක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඒක වැරදි කියලා කොතනක ප්‍රශ්නේ. ඒ ලෝක ධර්මනේ. ඒ නිසා ඔබලා දැනගන්න ඕනේ මේ යථාර්ථය තේරුම් ගන්න. මේකට ඇලෙන තාක්කල් මේකේ චන්දරාගයේ සකස් කරන තාක්කල් ආදීනවේ උරුමයි. නිස්සාරණය පැත්තට යන්නේ ඒක අවබෝධ කරගත්ත කෙනා දක්ෂයක් මේකෙන් මිදිල යනවා. නමුත් මිදිලා යන කියන සතර පායෙන් මිදෙන තැනදී ඔබලාගේ සීමාව තුළ ඉන්න ඕනේ. ජීවිත අඩාල කරගන්න කෝ කොයි විතරක්වත් ඈ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. සමහරව දැන් මේ වගේ වුණාම ජීවිතය අඩාල කරගන්නවා. ඒ මහත්යත් එක්ක ගැටළු ඇති කරගන්නවා, නෝනත් එක්ක ගැටළු ඇති කරගන්නවා, දරුවෝ එහෙම බෑ. තේන්න. ඒවා හැම වෙලාවෙම හිතන්න ඕන සතර පායෙන් මිදුණත් එයා තුළ කාමරාග පිටික තුනම තියෙන කෙනෙක්. බුදුරයන් වහන්සේ දෙත්නා. හොඳේ. ඒතර ඒ කාරණා කරුණු කාරණා ගිහි ජීවිතයේ ගල්පගෙන වඩාත් ශක්තිමත් අනිත් සමාජයේ ඉන්න ශක්තිමත්ම ගිහි පින්වතාව වශයෙන් තමන් නැගී හිටිනවා ඉතින්. කොතනකවත් දුර්වලතාවයක් තියෙන්නේ. ඒක හැම වෙලාවෙම ඔබලා අර අනේ පිටිසතුන් පිටිතුමා එහෙම නැත්නම් ඉසාකාව නකුල මාතා නකුල පියා ඒගොල්ලෝ ආදර්ශයට ගන්න. එහෙමයි. ඒගොල්ලන් අය ඔබලා ආදර්ශයට ගන්නවා. මොකද ඒගොල්ලෝ ජීවිතේ ගත කරමින් එතෙන්ට ගියාය. ඒ අය ගැන හිතන්න හැම වෙලාවෙම. මං ඒ තැනට යනවායි කියලා හිතන්න. ඒගොල්ලෝ ව්‍යාපාර කරමින්, රැකියා කරමින්, ඒ කටයුතු කරමින් තමන්ගේ සියලුම කටයුතු කරගත්තා. කොතනකවත් ප්‍රශ්නයක් තිබ්බද, ගැටලුවක් තිබ්බද නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ ඒගොල්ලන්ට දැන් ඔබලා දැන් මේ නිවන් අවබෝධ කරගන්න නම් මහාන වෙන්න කියලා කොතනකවත් ඒගොල්ලන්ට කිව්වේ නෑ. මොකද බුදුරජාණන් වහන්සේ දන්නවා දැන් ඒගොල්ලෝ සතර පායෙන් මිදුණා, දැන් නැවත දුකකට වැටෙන්නේ නෑ කියලා. ඒ විශ්වාසයේ සාහිතිකය ලැබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ගේ තව ලෞකික ආසාවන් තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ඉදිරි ආත්ම භාව හත ඉස්සරහට යනවා. ඒක තව කල්පයක් දෙකක් තුනක් වෙන්නත් පුළුවන්. කොච්චර වුණත් එතන දුකක් සකස් වෙන්නේ නැහැ ඒගොල්ලන්ට. ඒ නිසා එතන සරල මාර්ගයක් තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා. ඒ සරල මාර්ගයේ අර කාරණා බොහොම ශක්තිමත්ව වීරයෙන් යුතුව තමයි වඩන්නේ. ඒක මේ ඔබලා ඒ සතරපායි බිය ඇති කරගන්න. නිරය පුරුම් මේ තිරසන් සතේ දැක්කම ඔබ බිය ඇති කරගන්න. මම නම් එතෙන්ට යන්නේ නැහැ කියලා. ප්‍රේතේ ගැන, නිරයේ තත්ත්වය ගැන දැක්කම බිය ඇති කරගන්න. මම එතෙන්ට යන්නේ නැහැ කියලා.
එහෙම නැත්නම් අපි කොච්චර මානුෂ ලෝකේ ජීවත් වුණත් අපි අපි වැටෙනා වූ තත්ත්වයේ අද ජීවත් වෙන මිනිස්සුන්ගෙන් මං හිතන්නේ බුදුරජාණන් වහන්සේ මහ පොළොවෙන් පස් පිටක් අරගෙන කියනවා මේ මහ පොළොවේ පස්සේ උපමා කරලා මේ මැරෙන මිනිස්සුන්ගෙන් සුගතිගාමි වෙන්නේ මේ අතේ තියෙන පස් ප්‍රමාණයට කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ වරදින්න බෑ. සුගතිගාමි වෙන්නේ මේ අතේ තියෙන පස් ප්‍රමාණයට. ඉතින් එහෙනම් බලන්න අප කොච්චර කොහොම හිතුවත් අපි ගොඩාක් මේ අවසාන මොහොතේදී හිර වෙනවා. අතරමයි අර මේව රැකලා තිබ්බේ නැත්තම් ඒක මේ අපිට හිතා ගන්නවත් බැ. අද මිනිස්සු හැම වෙලාවෙම හුඟාක්ම ඉදින් සැප වෙනින්නේ නැමනේ හදන්නේ නේ. කොහොම හරි හොඳට සාංගි හම්බ කරලා ජීවත් වෙලා ව්‍යාපාර කරලා සැප වෙනින්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා පාර හරහා යන මේම කඩදෙලක් පෙන්නලා ආනන්ද මේ කඩබැලේ එකම කඩියෙක්වත් නැහැ සංසාරේ සක්විති රජ නොවෙච්ච කියලා. ඒ නිසා කඩිය සක්විති රජ වෙලා තියෙනවා නම් පුතේ ඔබලා සක්විති රජ වෙලා ඇති මේ 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 සුජම්පති දේවිය වෙලා ඇති සිය දහස් වාර. නමුත් ඔබලා සංස්කෘති රජ වෙලා සුජම්පති දේවිය වෙලා හිටියන අද විඳින සැපේ මොකද්ද? ඈ? අද විඳින සැපේ කියන්නේ මොකද්ද? නේද? නමුත් එදා සැපේවත් ඔබට අත්හැර ගන්න බැරි වුණා. ඒ සංස්කෘති රජ ලැබලා තේ සැප අත්හැරෙන්න බැරි වුණ නිසා ඒ නැවත මේ කඩියෙක් උනේ. මේ ලෝකෙට වැටුනේ. නේද? එහෙනම් අද විඳින සැපේ කියන්නේ මොන තුප්පු දෙකේද? හිතලා බලන්න අර සැපත් එක්ක අපි සංසාරේ විඳ සැපත් එක්ක නේ මොන තරම් තුප්පු දෙකේද අපි එහෙනම් අන්න එහෙම හිතන්න ඕනේ. හිතුවාම අපිට අපි අල්ලගෙන තියෙන මොකක්ද කියලා අපිට අතහැර ගන්න පුළුවන්. නේද? එතකොට අපිට අත්හැරන දෙයියනේ මම සක්විති රජ වෙලා සිය දහස් වාරක් අතීතේ හිටියා. සක් දෙවි රජුරු වෙලා අතීතේ හිටියා. ඈ ඒ එච්චර දෙම් තිබ්බේ මට මේ අද මොකක්ද මේ තියෙන්නේ? අන්න එතකොට අපිට පුළුවන් අතහැර ගන්න. ඒ විදිහට අපි ගලප ගන්න. දක්ෂයාමයි මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්නේ. යා එක එක ආකාරයෙන් ධර්මයේ ගලප ගන්නවා තමන්ගේ ජීවිතේට. එහෙම ගලප ගත්තාම තමන්ට පුළුවන්කම තියෙනවා එතනින් මිදීමේ ශක්තිය ගොඩනගා ගන්න. ඒකට ජීවිතේ ඒ දුක පැත්තද දැකලා මේ සංසාරේ බය ඇති කරගෙන තමන් චේතනාවන්ට රස කරගන්න ඕනේ. තේරුණාද? ඉතින් ඒක නැත්තම් උදේ හරි ධර්මයි. මේ අපි හිතන තරම් සුන්දර නෑ. අපි ගන්න ගොඩනගා ගන්නවා ඊළඟ ජීවිතේ. මම එහෙම කියන්නේ ඔබලා අපි ඉඳහම් කරලා දෙවියෙක් වෙන්න පුළුවන්. දිව්‍යාංගනාවක් වෙන්න පුළුවන්. නැවත මිනිසෙක් වෙන්න පුළුවන්. නමුත් වැඩක් නැහැ ඒක. ඒක ඉතින් පැහැදිලිව තියෙනවා. එහෙම වෙලා නම් වැඩක් නැහැ. මාර්ගඵලලාභී දෙවියෙක්වත් වෙන්න ඕන. නැවත නම් ඔබලාට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න තව අවුරුදු 105000ක් යයි. තේරුණාද? අවුරුදු 5000කින් බුදු වෙන්නේ නැහැ. තව අවුරුදු ලක්ෂ ගණනක් යයි. ඉතින් අබුද්ධෝත්පාද කාලයක් පවතින. තේරුණාද? ඒ අබුද්ධෝත්පාද කාලයේදී පුතේ ඒ අබුද්ධෝත්පාද කාලයයි බුදුරජාණන් වහන්සේලා දැනේ මාර්ගයට.